සභාපතිතුමා මේ අගමැතිතුමාගේ කතාව මම ඉතාම අවධානයෙන් අහගෙන හිටියා. බොරලකොට සිංහයා ලංකා සම සමාජ පක්ෂයේ නිර්මාතෘවරයා, සමාජවාදී අපේ රටේ පියා ලෙස සැලකෙන හිටපු දැවැන්ත කෘෂිකර්ම ආහාර සම්භාර ඇමති අමාත්‍ය ගරු ෆිලිප් ගුණවර්ධන මහත්මයා ගැන එතුමා කතා කරා. එතුමාගේ පුතා ගරු අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්මයා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව ලිබරල් ප්‍රතිපත්තිය ඉතාමත්ම ඉහලින් වර්ණනා කරා. මට තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ රෝස් හයකට පිටිපස්සේ එතුමාගේ පුතා ජාතික ලයිස්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මැතිතුමා ඉතාමත්ම අවධානයෙන් ඔබතුමාගේ කතාව අහගෙන හිටියා. ඉතින් මම හිතන්නේ ඔබ ඉතිහාසය ගැන කතා කර ඔබ ඉතිහාසයේ ඔබතුමාගේ පරිවර්තනය මම හිතන්නේ අද ඉතාමත් හොඳින් රටට ලෝකෙට මේ දිස්සුනා කියන එක ඉස්සෙල්ලම ගරු මදුර සභාපතිතුමා කියන්න ඕනේ. අගේ ගරු කතානායක සභාපතිතුමා, ඊයේ විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පිළිතුරු වශයෙන් සමගි ජන බලවේගයේ කරුණු 20කින් යුතු විකල්ප ජනතාවාදී ජාතික සංවර්ධන වැඩපිළිවෙලේ සංක්ෂිප්තයක් ඉදිරිපත් කරා. ඒට ඇහුම්කන් දුන්නා නම් අපගේ ප්‍රතිපත්තිය කොයි ආකාරයට වික්‍රමසිංහ රාජපක්ෂ ගුණවර්ධන ප්‍රතිපත්තිය සහ සිල්වා කාන්ත දිසානායක ප්‍රතිපත්තියෙන් වෙනස් වෙන බව පැහැදිලි වෙන්න ඇති. ඒ ඉදිරිපත් කිරීම හරහා අප පක්ෂය කොපමණ යථාර්ථවාදීද කියන දේ ඕනෑම ස්වාධීන පුද්ගලයෙක්ට තේරෙන්න ඇති. අර්බුදයේ දිග පළල ගැඹුර පිළිබඳව අපගේ අවබෝධය සහ අර්බුදයෙන් ගොඩේමේ ක්‍රමය විසඳුම එහිදී ඔහු අවධාරණය කළා. එහි අන්තර්ගත වූ ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් යම් පැහැදිලි කිරීමක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා ඊළඟ විනාඩි 14. මොකද මේ වචනයක් පාසා අපි 2022 අගෝස්තු මාසෙත් 2023 පෙබරවාරි මාසෙත් මේ සභාවේ සභාගත කරපු බ්ලූ ප්‍රින්ට් ඉදිරි දැක්මේ සඳහන් වෙනවා. ඔහු විග්‍රහ කර පරිදි සභාපතිතුමා අපි අන්ත දක්ෂිණාංශක හෝ ඒ කියන්නේ දැන් දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරපු නව ලිබරල් වාදී අදහස් වලට හෝ අන්ත දක්ෂිණාංශක වාමාංශික අපේ යම් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන තැනක නැහැ. අපගේ විකල්පය මැද මාවතක් හැටියට ඔහු ඉදිරිපත් කරා. ඒ කියන්නේ දාර්ශනිකව අප සමාජ වෙළඳපොළ ආර්ථිකයක් පිළිබඳව විශ්වාසය තියෙනවා. එය මම මේක අතවසයෙන්ම තදින් සඳහන් කරන්න ඕනේ. පුද්ගල නිදහස, එය පුද්ගල නිදහස හා ස්වාධීනත්වය තහවුරු කරන ආර්ථික නිදහස ඉකොනොමික් ෆ්‍රීඩම් සහ සාධාරණත්වය හා යුක්තිය තහවුරු කරන දේශපාලන නිදහසේ මුසුවා. මෙම තත්ත්වය අටතේ වෙළඳපොළ තරගකාරිත්වය දිරිමත් කිරීම හා පොදු පහසුකම් හා සමාජ ආරක්ෂණය ලබාදීම රජයේ මූලික වගකීමක් හැටියට අපි විශ්වාස කරනවා. සත්‍ය වෙළඳපොළ තරගකාරිත්වයක් තුළින් හැකි උපරිම ධනය උත්පාදනය වෙන අතර ඒ හරහා රට තුළ ආර්ථික හා සමාජීය සමෘද්ධිය ඇති වෙනවා. මෙම ධනයෙන් සැලකිය යුතු කොටසක් සාධාරණ ලෙස අඩු ආදායම් ජනතාව අතර මනුස්සකමින් බෙදා දිය යුතු අතර දිගු කාලීනව මෙම ජනතාව දුගී භවෙන් මිදීමට අවශ්‍ය මාර්ගෝපදේශන සහ සහයෝගය ලබා දිය යුතුයි. දීර්ඝකාලීන තිරසාර සංවර්ධනයක් ලබා කර ගැනීමට සෑම පුරවැසියෙකුටම ඒ සඳහා තියෙන අවස්ථා සඳහා ප්‍රවේශය සැපය යුතුයි. ආණ්ඩුව විසින් මීට ක්‍රියාකාරීව පහසුකම් සැලසිය යුතු වන්නේ රාජකාරණය, නිසි ආර්ථික ප්‍රතිපත්ති පවත්වා ගැනීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ
දේපල අයිතීම් සුරකීම වැනි මූලික වගකීම් හරහයි. අපි අත්වී ඇති දුගී බව තුරන් කිරීමට නම් සීග්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය වන බව අපි විශ්වාස කරනවා. එම වර්ධනයට සියල්ලන්ම අර්ථගත කළ යුතු වෙනවා. නායකතුමා ඊයේ සඳහන් කරා ඉන්ක්ලූසිව් ග්‍රෝත්් කියලා. ලෝපුරා ඇති සාක්ෂිවලට අනුව සභාපතිතුමා ව්‍යෘත ආර්ථිකයක් මගින් සංවෘත ආර්ථිකයකට වඩා මෙම වර්ධනය ළඟා කරගත හැකි බව අද සියලුම දෙනා පිළිගන්නවා. එනමුත් දුප්පත්කම තුරන් කිරීමේදී ඇති සෑම අවශ්‍යතාවයක්ම මෙම ආර්ථික වර්ධනය මගින් සම්පූර්ණ වෙන්නේ නැහැ. බන්දුල ගුණවර්ධන අප ඇමතුමා හොඳින් සවන් දෙන තුමා මේක පිළිගන්නවා. ඒ සඳහා නිසි ලෙස ඉලක්ක කළ සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වෙනවා. විනිවිද බවින් යුත් සමාජ සාධාරණ සමාජ ආරක්ෂණ පද්ධතියක් ගොඩනැගීම අපේ සංවර්ධන උපාය මාර්ගයේ ප්‍රධාන අංගයක් වෙනවා. අප යම් සීමාවක් තුළ සුබ සාධන රාජ්‍යයක් නිර්මාණය කරනවා. සමහරු මේ වෙල්ෆෙයා ස්ටේට් කිව්වම කතවචනයක් හැටියට සලකනවා. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. යුරෝපයේ බොහෝ රටවල්වල මෙවැනි සුබසාධන රාජ්‍ය ඒ සීමා තුළ නිර්මාණය වෙනවා. අද තත්ත්වය දෙස බලන කල කුහකත්වයකින් තොරව ආර්ථිකය ස්ථාවර කිරීම පහසු කාර්යයක් නොවන බව අපි පිළිගන්නවා. ඉල්ලුම අඩු කිරීමට ගෙන ඇති පියවර මගින් ආර්ථික කටයුතු සංකෝචනය වී මේ වන විට සමස්ත ආර්ථිකයම හැකිලී තියෙනවා. මෙය ආර්ථික ස්ථාවරත්වයට පත්කර ගැනීමේ මූලික පියවරක් බව අපි දන්නවා. ජාත්‍යන්තර මූලාරමුදලේ ණය පහසුකම ලැබීම හරහා සියලු ආර්ථික ප්‍රශ්න අපට විසඳා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම වැඩසටහන මගින් අපිට නැගිටීමට අත්වැලක් ලැබුණට ආර්ථිකය තිරසාන වර්ධන මාවතකට ගෙනීම සඳහා ගෝලීය වෙළඳාම් කළ හැකි නිෂ්පාදනය දිරිමත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මෙතන ගෝලීය වෙළඳාම් කළ හැකි කියන්නේ එකක් අපනයන, අනිත් එක කරුණා කළ තේරුම් ගන්න තරගකාරීව නිෂ්පාදනය කළ හැකි ආනයන ආදේශන. ඔය දෙකම තමයි ගෝලීය වෙළඳාම් කළ හැකි නිෂ්පාදන හැටියට අපි සලකන්. මේ විශේෂයෙන් වැදගත් වන්නේ ශ්‍රී ලංකා මෙම අර්බුදයට අවතීර්ණ වුණේ ආර්ථිකයේ දැවැන්ත වෙළඳ විරෝධී නැඹුරුවක් තිබිච්ච නිසා. 2010 සිට 19 දක්වා ආර්ථිකය සමස්ත නිෂ්පාදනය වැඩිවීමෙන් 70%ක් ගරු ඇමතුමා 70%ක් පැමිණියේ ගෝලීයව වෙළඳම් කළ නොහැකි අංශවලින්. හම්බන්තොට ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ දැවැන්ත අදූරදර්ශී ආයෝජන මෙයට මූලික වෙනවා. මෙසේ වෙළඳම් කළ නොහැකි අංශවලින් ලබාගත් සහ අමතක කරන්න නරකයි විශාල විදේශ ණය මත ලබාගත් ආර්ථික වර්ධනය කෙටි කාලීන හා තිරසාර නොවන බව ශ්‍රී ලංකාවේම ඉතිහාසය සනාථ කරනවා. 2010 වර්ධනය 8%, 11 8.4%, 12 9.1%. නමුත් ඒක එතනින් කෙලින්ම කඩාගෙන වැටුණා 2013 3.4%. නැගෙනහිර ආසියාතික රටවල අධ්‍යක්ෂීම් අනුව පේන්නේ වේගවත් තිරසාර වර්ධනයක් සඳහා ගෝලීයව වෙළඳම් කළ හැකි නිෂ්පාදනයේ ශක්තිමත් කාර්ය සාධනය හේතු වී තියෙන බවයි. එනිසා අපගේ නිෂ්පාදන ව්‍යූහය වෙළඳම් කළ හැකි නිෂ්පාදනය දෙසට මාරු වීමකින් තොරව ආර්ථික ස්ථායීකරණයට එහා ගිය අපනයනයට නැඹුරු නිෂ්පාදනය ළඟා කරගන්න බැරි වෙනවා. නමුත් වෙළඳම් කළ නොහැකි නිෂ්පාදනය ඉහළ අනුපාත ඇති කෙටි කාලීන දේශපාලන ඉලක්ක තාවකාලිකව මං කලින් පෙන්නපු පරිදි ඉටු කළ ගන්න පුළුවන් වෙච්ච නිසා අත්‍යවශ්‍ය වෙළඳහා ආයෝජන ප්‍රතිසංස්කරණ නොසලකා හැරියා.
මෙහි ප්‍රතිපලයක් හැටියට ශ්‍රී ලංකාව සම මට්ටමේ සිටි රටවල් වලට වඩා පසුගාමී වුණා. දුර්වල අපනයන කාර්ය සාධනයක් තිබූ දකුණු හා අග්නිදිග ආසියාවේ රටවල් ශ්‍රී ලංකාව අභිභවා ගොස් ගෝලීය නිෂ්පාදන ජාල ග්ලෝබල් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක් වල කොටස්කරුවන් බවට පත්වෙමින් බාහිර නැඹුරු වර්ධනය හරහා ගෝලීය අපනයන මධ්‍යස්ථාන බවට පත්වුණු අතර ශ්‍රී ලංකාව දරුණු ලෙස අසාර්ථක වුණා. අප විශ්වාස කරන්නේ දිගුකාලීන ජාතික සමෘද්ධිය ළඟා කරගත හැක්කේ අපනයන හෝ ගෝලීය වෙළඳාම කළ හැකි අංශයේ නිෂ්පාදනය වර්ධනය කර ගැනීමෙන් පමණයි. ඒ නිසා ශ්‍රී ලංකාවට තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා බාහිර නැඹුරු ආර්ථික ප්‍රතිපත්තියක් තිබිය යුතුමයි. එවැනි වර්ධනයක් හරහා පමණයි සාධාරණ වේතනයක් සහිත රැකියා උත්පාදනය කළ ගත හැකි වෙන්නේ. එහෙම නැතුව දරිද්‍රතාවයෙන් මිනිසුන් මුදා ගැනීම, ආදායම් මට්ටම් ඉහළ නැංවීම සහ ජීවන තත්ත්වය වැඩි දියුණු කරන්න අපිට බැහැ. ඒ නිසා අපගේ ආර්ථික ප්‍රබෝධය රඳා පවතින්නේ අපේ කෘෂි, කර්මාන්ත සහ පුද්ගලයන් ගෝලීය නිෂ්පාදන අගය දාම ගෝලීය නිෂ්පාදන ජාල වෙත සම්බන්ධ කිරීමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සමග ඒකාබද්ධ කිරීමට අපට ඇති හැකියාව මතයි. ඒක තව විදිහකට කිව්වොත් රට වටේ ඇති තාප වෙනුවට ලෝකෙට පාලම් ගෝලීය වෙළඳපොළ තරණය කිරීමට භාවිතා කළ යුතුයි. ඒ සමගම අපි සාධාරණ සංවර්ධනය සහතික කිරීම කළ යුතුයි. ඒ කියන්නේ සාමූහික සංවර්ධනය කියලා අපි කියනවා. ඊයේ විපක්ෂ නායකතුමා ෂෙයාඩ් ප්‍රොස්පෙරිටි කියලා මේ සඳහන් කරා. තිරසාර ලෙස දිගුකාලීන සංවර්ධනයක් ලබා ගැනීම සඳහා සියලු පුරවැසියන්ට සම අවස්ථා ලබා දිය යුතු අතර ඔවුන්ගේ යහපැවැත්ම සඳහා මෙම අවස්ථාවන් භාවිතා කිරීමට ඔවුන් බලගැන්විය යුතුයි. ඒ සඳහා සුදුසු දැනුමක් සහ සමම මිතික තොරතුරු හුවමාරු වන වෙළඳ පදනමක්. I want to stress this, that is symmetrical information flow. හරි, පදනමක් පවත්වාගෙන යාම සඳහා රජය සක්‍රීයව පහසුකම් සැලසීම සහතික කළ යුතු බව අපගේ විශ්වාසයයි. මෙම දිරිගැන්වීම් ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය ඵලදායිතාවය කඩිනම් කරන අතර කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන වෙළඳපොළ පද්ධතියක් තුළ වුවත් තරමක ආදායම් අසමානතාවයක් නොවැළැක්විය හැකි. එබැවින් රජය වෙළඳපොළ ඉලක්ක කරගත් වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති හොඳින් ඉලක්ක කරගත් සමාජ ආරක්ෂණ යාන්ත්‍රයක් සමග ඒකාබද්ධ කළ යුතුමයි. ශක්තිමත් පාරදෘශ්‍ය සහ සාධාරණ සමාජ සුබසාධන පද්ධතියක් ගොඩනැගීම අපේ සංවර්ධන උපාය මාර්ගයේ අනිවාර්ය අංගයක් බව නැවත අවධාරණය කරන්න කැමතියි. That's a strong, transparent and equitable welfare mechanism. මේ හවුල් වර්ධනයක් ඇති කිරීමට පහසුකම් සපයන අතර දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ සාරවත් කරයි. අපගේ ප්‍රතිපත්තියට අනුව සහනාධාර සපයනු ලබන්නේ ඉලක්ක ගතව එය ලැබිය යුතු නිසි පුද්ගලයාට මිස පොහොසත් හෝ දේශපාලන බලවතුන්ට නෙමේ. ගරු සභාපතිතුමා, ඔබ අහලා ඇති සමහර වෙලාවට ආර්ථික විශේෂඥයෙක් ජග්දිස් භගවාති කියලා. ඔහුගේ අදහසට අනුව වර්ධනය සෑම කෙනෙකුටම දොරවල් විවෘත කරනවා. හැමෝටම දොරවල් විවෘත කරනවා වර්ධනය. නමුත් සමහර පුද්ගලයන්ට අනෙක් අයට වඩා පිටුපසින් තමයි ආරම්භක රේඛා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ රාජ්‍ය එම සීමා බිඳ දමා ඔවුන්ට උදව් කළ යුතුයි කියන මතය තමයි ජග්දිස් භගවාති කියන්නේ. හරි, හැමෝටම වර්ධනයෙන් දොරවල් විවෘත වෙනවා. නමුත් සමහරු ඉන්නේ පිටිපස්සේ. ඒ කට්ටියට රජය ඒ අවශ්‍ය උපකාර ලබා දෙන්න වෙනවා. අවසන් වශයෙන් අපගේ මෙහෙම වෙන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අගාධයෙන් ගලවා ගැනීමේ පදනම ලෙස මෙම අර්බුදය පත් කරගෙන ඇය තිරසාර හා සාමූහික සංවර්ධනයක් කරා යොමු කිරීමෙන් අපගේ නැති වූ පාරාදීසය නැවත ලබා ගැනීම.
apake sangurta wo dwitwa hingga aksahita nitara nawatina ha wardene wana sarwa artika arbudahara nirwacane viyati apa artika pariwartane keremin wadat gatika pita tato yomu wo tirasara haulkarya kin wardane ak ati sama purawasi ek wisinma pala at windia haki artika bawata pat kirima apage ilakyai. Garu sabahabadi tu mani, mata labunu ketikhale di, mama utsaha kile, iya apa paksana ke saji premdasa, maithuma visin idripat kala, karunu vissa adangu, vikalpa janata awadi, jatika sangwadhan selasme, artika darshane vena, samaja velanda pola artika kriyada me haraha, apake matrubhumiya godanagi me vedapili vela, sangsiptava vigraha kirimai. Mee madam mawat, mama kaling kiu pardi, visi deke agustu masa idripat kerabu blueprint, eket visi tuhne pebarawari, ekian hari itu mama aurudukat kaling nyawat kali nakara, mee sabahwe sabagat kerabu, ekama desa palna paksya hati ata idripat kerabu weda sata ane, mee se sadahan menawa. Api nobo dinekin sielu ආර්ථික සමාජීය දේශපාලන කාරණා එකට ගොනු කරලා අපේ කණ්ඩායමේ සමස්ත වැඩපිළිවෙල ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ගැඹුරෙන් විශ්ලේෂණය කරලා නිවැරදි ප්‍රජාතන්ත්‍ර තීරණයක් ගැනීම සඳහා කාලයට බොහොමත්ම ස්තුතියි ස්තුතියි මිලන ගරු ආචාර්ය බඳුළු ගුණවර්ධන මහත්මයා විනාඩි 16ක් කාලයක් තිබුණා අර මුලාසන රුඩ